아이보안 아유세보호비바 미니수 칸타르글 지바트인 캠티드 칸타르남 메로케티인 라스나마 혼다마테나 아니테 바타바다 이테나디 미니수 캠티베 카타르카 디비케반 이게 미니수 칸타리난 헤모비토마 프라르타나 카란네 켐비 켐비 막 티부나남 메사 바투르갈 지비테 सिसिल सिन तावर ए महा सिसिल ओ गई गुरुवरे कुलेस मावेनी दुहुन दरुवकु महा विशाल दुरकट रगिन गे मागे मनोभावयन से अनिकुत बहुदि ए वंदनी तिलक पुष्प कुमार गुरुतुमा समद हृदसाक्षी लपलु अगिन पिनी पबलु कंदुलु सलला सुसुम पवन के गसा उबट कियना निरुवत दन हिस ही सर पहर वेदी मलगिय मानव के कुलक कताव आहापन सित निरुवत कर कताव आहापन सित निरुवत कर कताव आहापन्ने कताव आहापन्ने कताव आहापन्ने सर मां कैंपस के हिल दें और दो विषय कर रहे हैं इटा तीसरे लम्बे गिये निर्माणे ताम लो मुंह बह गए ने ना सर सर कितने माय वाणी पाए लोग ढह गए ने युगे को बमे गी लिया ने मां कहमती ये युगे आदनोवने का गया ने सातुटु वे नवासे म उबसा हा उबे सागे इन विंध्य अप्रमाण वेदना समारे बिटर मरने इन पावा एवा सनितुवन वी मिहिताले किलन वी किमी दी अति कोई खावी कोई गी ඔය මනෝභාවයේ උත්පාද වෙච්ච තැනට ඔබ රැගෙන යන්න මම ආසයි. කොහොමද සයික? මේක ඇත්තටම මම ලියන්නේ යෝපේ 92. 92 තිබුණ වීරසූරිය අහලා තියෙනවා. වීරසූරිය සමරුවක් ජපුරේ. භාෂායික. දැන් මේකට මට බාර දීලා තිබුණ මහසිස් සංගමෙන් මේකට සින්දුවක් කරමු කියලා. ये सिंधु करण वीर सूर्य गण विरा अभी पशु कथाकर लोको इतिहास मेकिपार मम मेक दसिद्ध रहा शक्ति मट वेड बार दुना अंतिम अंतिम उत्सव हवसन दाट मेक किरीलने उदय पांद सुनील पुष्प कुमार के अदे आई पदवीय सी आई बुद्धांगल स्कूल वेडकरा संगीत गुरु लंका जनगायन संबंधी ताम विशिष्ट पसे सुनलाको मेक अद लियान मगद उदय मेलडी कदाल मेक दिंडो पार मम अन एकाले तो लेडी मार्गरेट रॉबर्ट निवासी गारे पारे अणिपेत् कैंपस प्रतिविरुद्ध पेत्ति ये निवासी गारे मम हिति इंदला मम पांदर अतरह मार पहावागी इनकोट विश्वविद्यालय एरलाने मंग इन तेल बैम कौरुदान तेल बैम तेल बैम इतना धनुत्तीन विशाल वृक्ष मंग ओक एट्रेवील को तरंग वाड़ी अल्ला बैन मग किसी इतने किसीम ऐन पड़ी देखा पीलिंद तीबुंडे पसे मम अरे को यागना पेन तीयागना करकव इन अरे इक पाट अरे
ගහේ තියලා පිණි වගේක් ගහේ තියෙන පිණි ටිකක් වැට්ට මේ කොළේට. ඉතින් මම එතනින් තමයි පටන් ගත්තේ. ලපලු වගේ පිණි පබලු කඳුළු සලලා සුසුම් පවන් කෑ ගසා ඔබට කියන. නිරුවත් දන විෂහීසර පහර වැඩි මලගිය මලිගිය මානව කැකුලක කතාව අහපන් සිත නිරුවත් කරගිය. ඒක දිගටම ලිව්වා ඒකට. ඔව් දිගටම ලිව්වා. ඊළඟ කොටස් දෙක අරය මෙලඩීක දානකොට තමයි මම ළඟ ඉඳගෙන හැදුවේ. අන්තර කොහොමත් කොටසයි ගිහින් දෙන්නේ නේ. දෙන්නේ. ඒක එන්නේ කොටසයි. කොහොමුණත් මේ ඒ ගීය ගායනා කරන වෙලාවේ ඒ කාලේ සහෝදරත්වය මම හිතන්නේ මේක අහගෙන ඉන්නවා නම් මතක් වෙයි. සුනිල් පුෂ්පකුමාර්ගේ තමයි ඒ හපංකම වලින් පාට් සරව මේවා. මම හිතන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් කලන්ති දෙන්නා. දරා ගන්න බැරි. ඒ කියන්නේ අපි ඉන්නේ දේවප්‍රියත කොට විශාල කලබගෑනි සමයක ඔය කෙලවර. යන්තම් අවසන් වුණා විතරයි. ඒ කියන්නේ 88 89 මහා ඛේදවාචකයක් මේ රටේ. ඒ ඒක කෙලවරේ ඒ අත්දැකීම විඳපු ඒ අත්දැකීමත් එක්ක සමීප වෙච්ච කණ්ඩායමක් තමයි මේ ගීතේ එදා අහන්නේ. අදහන අයට ගීතයේ තියෙන අන්තර්ගතයත් එක්කනේ ගීතයට බැඳින්න එදා ඒ සිදුවීමේ වාස්තවික ස්වභාවය කම්පනයක් එක්කමයි මේ සින්දුවට බැඳින්නේ. එතන තමයි මේ ගීතේ ආරම්භය. නමුත් අපි හිතුවේ නෑ මේක විශ්වවිද්‍යාල පද්ධතිය තුල එහෙම වර්තමාන ළමයින්ගෙත් මේ ගීයක් වෙයි කියලා. එදා අපි වීරසූරිය සමරුව දිනය කොහොම හරි මේව කරගන්න තමයි ගීතේ හැදුවේ. සර්ට මතකද එතකොට ඒ කාලේ සමකාලීනය දැන් ඔබත් එක්ක විශ්වවිද්‍යාලයට ගිය අය ඒ මොහොතේ ගයන්න හිටියද හුඟක් අය ජීවිතේ අතහැරලා ගිහිල්ලද කොහොමද ස්වභාවය මම හිතනවා ඒ වෙනකොට දැන් ඕක ගයද්දි හිටිය පිරිසෙන් බොහෝ දෙනා තාම ඉන්නවා නමුත් ඔය ගීතය ගයන්න හිටපු පිරිසකින් ඒ වෙනකොට සින්දුවක් කියාගන්න පුළුවන් තරම හිටපු පිරිසකින් ඒ සින්දුව බිහි වෙනකොට විශාල පිරිසක් ජීවතුන් අතර නැහැ මම හිතන්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ වෙනකොට 630 ගණනක් බිලි අරගෙන තිබුණා. පාසල් ශිෂ්‍යෝ සහ වෙනත් තරුණ කණ්ඩායම් පැත්තකට දැම්මොත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විතරක් 630 ගණනක් මගේ මතකයේ හැටියට ඒගොල්ලන්ගේ ජීවිත පූජා කරලා තිබුණා මේ සරසවි සටන් වෙනුවෙන්. ඉතින් ඒ ඛේදවාචකයක් එක්කනේ අපි ඉන්නේ. ඒ නිසා මම හිතනවා ඒ කාලේ සහෝදරත්වයට මේක හොඳට ඇඟට දැනිච්ච දෙයක්. ඒ නිසා ගායනයේදීත් ඒ පෞරුෂය හොඳට මතුවුණා. මේකට සමකාලීනවද තිබුණේ මේ විරෝධාකල්පී ගීත ගායනා වීම? ඔව් ලංකාවේ ඇත්තටම විරෝධාකල්පය ගත්තොත් එහෙම දේවප්‍රිය බොහොම ඉතිහාසයක් තියෙනවා. මං හිතන විදිහට ලංකාවේ කවියට විරෝධාකල්පය ගෙනාවේ වීදාගම හාමුදුරුවෝ. එතනින් පස්සේ දැන් ගීත වශයෙන් ගත්තොත් එහෙම විමුක්ති ගී. ඔව්. ඒක ඓතිහාසික සම්දිස්ථානය. ඊළඟට අනික් පැත්තෙන් ගත්තාම පවන ප්‍රසංගය. ඔබෙත් මගේ දුරවරයා. මචර සුන්දරත් නේද? ඊළඟට විර සමරු ගී ප්‍රසංගය කියලා එකක් විශ්වවිද්‍යාලේ තිබුණා. ඒකට ගීත රචනා කළේ මමත් ජගත්ගාමිණී මාවතකමත් ඔබ දන්නවා. අපි දෙන්නගේ ගීත තමයි මේක තිබුණේ. මීට අමතරව රබුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ වගේ කීප දෙනෙකුත් මේ ප්‍රවීණා ඒ කාලේ මේකට දායක වෙලා තිබුණා. ලංකාවේ ප්‍රවීණම සංගීතඥයෝ නම කියන්න එපා කියලා මේවට මෙලඩි දාලා දුන්නා. එයින් නම කිව්වත් කමක් නැහැ නැතත් කමක් නැහැ.
කියලා බොහොම හෘදයාංගම මේකට දායක වෙච්ච කෙනෙක් තමයි ගුණදාස කපුගේ මහත්මයා. මම කියන්නම එපා කියපු විරසෙකුත් හිටියා. නමුත් ඒගොල්ලෝ ලොකු සේවයක් නේ කරේ. ඒක පැහැදිලිව දාලා දීලා. ඒ නිසා හැම ප්‍රසංගයක් තමයි ඒක විරෝධාකල්ප දී. නම නොකිය ඉන්න කෙනෙකුත් ලොකු සේවයක් ඒගොල්ලන්ට උනනේ. තව නිර්මාණ බිහි වෙන්න. බිහි වෙන්න අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒක තමයි. ඉතින් ඒ නිසා ඒ යුගයක් ඉතින්. ඔව්. ඒක එක යුගයක්. ඔව්. දැන් දැන් මට තියෙන ප්‍රශ්නේ සර්. දැන් ඒකට ආවේශ වුණොත් මම මෙහෙම එකක් මගෙන් නම් ලියවේද කියලා මට සැකයක් තියෙනවා. ඔව්. මීට වැඩිය ත්‍රාඩ තද ඒ ද්වේෂය වෛරය ක්‍රෝධය ඉවත් එක එකක්නේ ලියවෙන්න ඕන මේ තරම් සුමට්ට වචන වලින් ඔබ කොහොමද සරසන්නේ මේ ගිය ඔව් අත වශයෙන්ම දේවප්‍රිය අපි 88 89 අපේ මොකද අපි තමයි වැඩිම කාලයක් පළමු වසර ශිෂ්‍යෝ හැටියට විශ්වවිද්‍යාල ඉතිහාසයේ හිටියේ ඔව් මම කියන්නේ මුළු විශ්වවිද්‍යාල ජීවිතේ ගත කරන්න ඕන කාලෙම පළමු වසරේ ඉඳලා තියෙනවා विशाल पिरिसात मूल विश्वविद्यालय पटंगन ने සමහරවගේ ටී ෂර්ට් ඉතුරු වෙලා තිබුණා. මම අතක් වෙනකම් මම එහෙම එකක් පරිසම් කරගෙන හිටියා. ඒකාගේ ඉතුරු ඉන්නේ. ඔව්. එතකොට ඒ නම් වශයෙන් කිව්වොත් ගොඩක් තියෙනවා. ඔව්. ඉතින් ඒ වගේ විශාල පිරිසක් බිලි ගත්තා නැත්නම් ජීවිත නැති කර දැම්ම ලොකු ඛේදවාචකයක් එක තමයි අපි මේ 90 දශකේ මුල විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පටන් ගන්න. ඒ පටන් ගන්නකොට අපිත් එක්ක අර හිටපු සහෝදර ශිෂ්‍යෝ ශිෂ්‍යාවු නැහනේ. සහෝදර සහෝදරියෝ නැහැ. ඒ නිසා අපට කම්පනයක් තිබුණා. ඔව්. එතකොට ඒගොල්ලෝ සටන් කරේ මොන දෙයක් වෙනුවෙන්ද කියන හැඟීම බොහෝ අයගෙන් තුරන් වෙමින් තිබුණා. හා හා හා. ඒක ලංකාවේ හැටියක් හැටියක්. තුරන් වෙමින් තිබුණා. දැන් මෙහෙම තියෙනකොට අපට ඒක කරන්න බෑ හේතුව මේ අපිත් එක්ක හිටපු අපිත් එක්ක කාපු බීපු විනෝද වෙච්ච ඒකට පාඩම් කරපු අය නෙමෙයි ඔව් අනිත් එක ඒ අය ජීවිත පූජා කළේ තමන්ගේ පෞද්ගලික චේෂ්ටාවක් වෙනුවෙන් නෙමෙයි වීරත්වය කියන්නේ අන්න ඒතර දැන් අපේ ජීවිතේ හරි මගේ සමීප කෙනෙක්ගේ ජීවිතය සම්බන්ධයෙන් එන ගැටලුවකදී අපි ඉදිරිපත් වෙලා අපිට මරණයටපත් වෙන්න වීම මහ වීරත්වයක් නෙමෙයි නෙමෙයිනේ මේක තමන් නොදැක්ක පරම්පරාවක. හීනෙන්වත් නොහිතන ඉදිරි පරම්පරාවක අධ්‍යාපන අයිතිය වෙනුවෙන් තමයි ඒ මගේ සහෝදර සහෝදරිය සියලු දෙනා ජීවිත පූජා. සමහර අයගේ නමවත් සමහර විට සඳහන් නොවෙන්න පුළුවන්. ඔය කීප දෙනෙක් ගෙනන්නේ ඔය පින්තූර ගහගෙන අපි සමරන්නේ. සමරන්නේ ඔව්. එහෙම නැති කොච්චර පිටසක් කියලා. හ්ම්. නේ? ඉතින් ඒ අය ඒ කරකු කැපකිරීම මං හිතනවා වර්තමාන ශිෂ්‍යයන්ගෙනුත් අපිට එවැනි වාස්තවික පරිසරයක් දැන් නැති වුණත් වර්තමාන ශිෂ්‍යයොත් ඒක පැකිරීම කරනා ඉන්නවා කරනවා ඒ නිසා දැන් ගොඩක් වෙලාවට සමාජ මතයක් තියෙන්නේ ඒක මෑතකදී පොඩ්ඩක් වෙනස් වුණා මේ කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගන්නවා මිසක් මොකද්ද ඔය කරන වැඩේ ඔව් වැඩි හිටියෝ ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරනවා නමුත් තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා ඒ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ රටේ උගත්ම පරම්පරාව. එතනට යන්නේ විභාග ගණනාවක් පහු කළා යම් බුද්ධියක් ඇති සංවේදීතාවක් තියෙන පිරිසක්. ඒ ඒගොල්ලන්ගේ වගකීම ඉගෙන ගන්න එක තමයි. ඉගෙන ගන්න එක පරිසම් ගන්න එකත් වගකීම. ඊළඟ පරම්පරාවට මේක දායාද කරලා දෙන්න නිදහස ඉගෙන ගන්න. ඒ ඒක ආරක්ෂා ගන්න එකත් එක වගකීම. ඒක ආරක්ෂා කරන තමන් නැතුව තමන් ඉගෙනගෙන තමන් එළියට එනවා නම් ආත්මార్థකම්. එහෙම නොවි තමන්ගේ පන්ති නැති වෙනවා. තමන්ට සමහරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය භාවයම අහෝසි වෙච්ච අවස්ථා තියෙනවා. නේ? ඔය හැමදේම කැප කරලා ඒ අය මේ දෙයට එකඟ වෙන්නේ. ඔව්. පරාර්ථකාමීත්වය. ඔව්. ඉතින් එවැනි මිනිස්සු ගැන කොහොමත් කලාවේදී දේවප්‍රිය අපි මොන හරි දෙයක් ලියද්දී ඒක කලාත්මක පැත්ත ගැනත් අපි කල්පනා කරනවානේ මේක අමුයෙන්ම අමු කවි අමු සින්දු නෙවෙයි නෙමෙයි 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 මේක මිනිස්සුන්ගේ මිනිස්සු දැනෙන්න ඕන නේ ඒ නිසා
ඒ වචන පාවිච්චි කර ඒක නිසා එතන ওই වචනවල සමහරට වර්තමාන પરම්පරාවේ ඒකේ අර්ථය ගැන හිතන්න ඇති වෙන්න පුළුවන් ඒකේ තියෙන හැඟීමනේ ගායනා කරන්නේ නමුත් ඒක ඒ වචන ඇතුළෙත් අපි වෙන කතන්දරයක් කියලා තියෙනවා සර් ප්‍රියතම එහෙම යුගයක ප්‍රියතම තැන අහන එක හරි වැරදි වෙන්න පුළුවන් නමුත් ඒ ගීතය ඇතුළේ සාහිත්‍යික කෝණයෙන් බැලුවාම සරට දැනෙනම තැන අපිට දැනෙන තැන කොතනද කියලා අපිට කියා ගන්න බැරි තරම් හැමතැනම අපිට දැනෙන සරට හොඳටම දැනුණ තැන මොකද කියලා හොඳටම දැනුණ තැන දැනෙන්න දැන් නැතකත් ඒක පටන් ගත්තා සරසවි වලට ගියාම ආ සර දැන් යන්න පටන් ගත්තා දැන් අපි යනවනේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලයකටම ගොහිටම යනවා යාපනය ඇරෙන්න ගිහින් තියෙනවා ගියාම මෙන්න මේ පේලි දෙක තමයි මම ඒක එදා ලිව්වේ ගීතේ සම්පූර්ණ කරන්න උනත් අද ඒක යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා ඔබේම මාවත පියමන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත ඒ කොටස විතරක් ගයන් මට පොඩ්ඩක් කියන්න අපි ගීතී ඉතිරි කොටස් වලට යන්න කලින් එදා ඔබේ මුදු වතින් ගලා ගිය රොහෙරු සුවඳ පෙන් ලිසින් දුවාගෙන එදා ඔබේ මුදු වතින් ගලා ගිය සුවඳ පෙන් ලිසින් දුවාගෙන සිංහනාද දී ගිජිඳු නසන්නට ඔබේම මාවත පියමන යන්නට සහසක් මල් තව සරසවි බිම ඇත ඔබේම මාවත පියමන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත ඒකෙන් පොඩි උත්තේජකුත් ලැබෙනවා සර් පොඩි නෙමෙයි මං දැන් ලොකු මත්මන් පරපුරට ඒ නේන පරම්පරාවලට නේද මේ වගකීම මෙන්න කියලා යෂ්ටිය අතට දෙන එකක් ඒ ගීතේ තියෙන අනිවාර්යයෙන් මේකේ සංකේත පාවිච්චියේ දිස දැන් ගීජින්දු ආ සිංහනාදදී මේකේ කතා ශරීර ගීත ශරීරය ඇතුලේ සංකේත ඔබ හුඟක් පාවිච්චි කරනවා වර්තමානිකයට ඒක වැහෙන්න දැනෙන්න කියන්නකෝ මේක දැන් මුල් කොටසේ තියෙනවා මලගිය මලිගිය මානව කැකුල මලගිය මියගිය එතකොට මලිගිය කියන්නේ මාලතී මල් සුදු පාට මානව කැකුලක කතාව හපන සිත නිරුවත් කර දැන් අපි සිත නිරුවත් කරනවා කියලා කියන්නේ දැන් අපි සමහර දේශපාලනික වශයෙන් පක්ෂයකට බැඳිලා හරි වෙන දාර්ශනික ආස්ථානයක ඉඳගෙන හරි මේ ගැන බලන්න එපා නිරුවත් මනසින් මේ දිහා බලන්න මේ සිදුවීම දැන් අපි හිතමු මීට ප්‍රතිවිරුද්ධ දේශපාලනයක ඉන්න කෙනෙක් කියලා ඒ අයට වුණත් මේ කරපු කැපකිරීම දිහා වෙන කෝණයකින් බලන්න පුළුවන් දැන් අනිත් එක ඊළඟ කොටසේ තියෙනවා අයුක්තියේ පට පිළි බරණ හැඳි සිගාලයින් නිරුවත් කළ වරද දැන් අපි දන්නවා මේ රටේ දේශපාලනය අන්තිම අපි සමාජී වචනය ගැන කුජීතම තැනක තියෙන එක ඒක කතා කරලා වැඩක් නේ එතකොට ඒ පට පිළි බරණ හැඳි කියන්නේ අයුක්තිය අසාධාරණය කියන දේ වලින් තමයි ඒගොල්ලෝ බලයේ ඉන්නේ ඒ වැඳපු සිගාලයින් හිවල්ලු උංග නිරුවත් කළේ හැමදෑමක් පහුගිය දවස්වලත් ඒක සිද්ධු වුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඒක ඒගොල්ලන්ගේ වගකීම පුස්තකාලයට වැදිලා ඉන්න එක හරි තමන්ගේ උපාධිය ගැන හිතලා ඒක ගන්න එක හරි ඒක ක්ලාස් එකක් ගැන ඒක හිතන එක හරි ඒක පෞද්ගලික දෙයක් නමුත් හැම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටම වගකීමක් තියෙනවා මේක නිදහස් අධ්‍යාපනයේ මේක ඕගොල්ලෝ අහලා තියෙනවා නිෂ්මිලාගේ වීරසූරියලගේ ඉඳලා විශාල සංඛ්‍යාවක් මේක රැකින්න වෙනුර ඉදිරි සිංහල නේ ලොකු කැපකිරීමක් කළා ජීවිත පරිත්‍යාගය කියන්නේ සෙල්ලම් දෙයක් නෙවෙයිනේ එතකොට එහෙම කැප කර ඒ කැපකිරීම හරහා මං හිතනවා අද වෙනකොටත් වර්තමානයේ මේ සමාජයම් ප්‍රබෝධයක් ඇති කරා නම් මේ විමුක්තිය වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් ඒ හැමතැනම අංක එකට හිටිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එක වගකීමක් ඒක කරා. ඉතින් ඒ සිගාලයින් නිරුවත් කළ වරදට දේශන ශාලා සිර කඳවුරු කළා. දැන් අපේ විශ්වවිද්‍යාලයේම ඔබේ විශ්වවිද්‍යාලයේ මේ ලේඩි මාග්‍රට් රොබර්ට් නේමාසිකාගාරේ ඊළඟට මම හිතන විමල ධර්ම මේක මතක ඇති. ඒවයි තමයි කඳවුරු තිබුණේ. විශ්වවිද්‍යාලේ වහලා පාසල් ශිෂ්‍යෝ තරුණයෝ සිදල් ශිෂ්‍යෝ ගෙනහල්ලා කඳවුරු
කරලා තුනේ උතන. ඉතින් එළියපු සටහන් මම හිතන්නේ තාම දකින්න පුළුවන්. ඒක තියෙනවා. ඉතින් ඒ නිසා මේ සිර කඳුරු කළ මේ ඊළඟට මේකේ තියෙන යෙදුමක් මේ අසත්තේ මලගම සරසන්නට ඔබගේ මලගම සඳකඩ පහන. සඳකඩ පහන කියන්නේ ඉතා වටිනා තැනකට යන්න ආරම්භ කරන තැන. එතනින් තමයි අපි එතන ඉඳලා තමයි මේ පඩිපෙළක් නැගලා ගිහිල්ලා පූජාසනයකට යන්නේ. ඉතින් මේ තරුණ ශිෂ්‍යයන්ගේ මලගම නිදහස් අධ්‍යාපනයේ පරිපූර්ණ නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් අඩිතාලම පසුබිම පදනම සපේපු තැන. ඒකයි එතන කතාව කිව්වේ. මට නම් දැනෙන තදම තැනක් එතන සර්. ඔව් ඔව් අනිවාර්යයෙන්. සඳකඩ පහන කිව්වහම පුරා විද්‍යා කරන කෙනෙකුට දැනෙන එකයි. ඔව් එකයි ඔව්. මේ මේ ඉතිහාසය අධ්‍යයනය කරන කෙනෙකුට චිත්‍ර ශිල්පියෙකුට දැනෙන එක. ඒ සියල්ල කලම්බල අරගෙන ඒක දනවනව නම් මලගමකට යන්නේ මේ සඳකඩ පහනවල ඇදුවේ. අනේ මන්ද ඔව්. සර් ගීතයක් ඇතුලේ මලගමකට නෙමෙයි එඩ්‍රස් නැති මලගමකට දහසක් මලගම් වලට යන්න. අනිවාර්යයෙන්. හැබැයි ඒ මලගමට යන දොර වහන්න තමයි ඊළඟට ඉඩකඩ සරසන්න කියලා ආයාචන ආයාචන අපි දිග පළවෙනි වර්ස් එක කියමු. අයෝකිතේ පට පිළිබරන ඇඳි සිංහල යන් නිරුවත් කෙල වරදට අයෝකිතේ පට පිළිබරන ඇඳි සිංහල යන් නිරුවත් කෙල වරදට දේශනශාලා සිර කඳ බුරු කළ අසත්‍යයේ මල ගම සරසන්නට නුඹගේ මල ගම සඳකඩ පහනකි අසත්‍යයේ මල ගම සරසන්නට නුඹගේ මල ගම සඳකඩ පහනකි දැන් කුරුටු ගීත කියලා වෙනම සාහිත්‍යයක් ඒ කාලේ නඩට තිබුණා මේ වන විටත් මේ තියෙන අධ්‍යාපන රටාව ඇතුළෙත් නොලිය වෙනවම නෙමෙයි 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 දැන් රුහුණු විශ්වවිද්‍යාලේ තියෙන වෙනම කුරුටු ගී ලියන්න පූර්වක් හදලා හැම විශ්වවිද්‍යාලයකම ඔය මේ මාසිකාගාරවල තියෙන ගෘහ භාණ්ඩවල දේශන ශාලාවල තියෙන ගෘහ භාණ්ඩවල එහෙම ලස්සන කුරුටු ගී මම හිතන්නේ ඒවා වෙනමම අධ්‍යයනය කරපු පිරිසකුත් ඉන්නවා. එහෙම තියෙනවා. ඒ කාලේ ලියවිච්ච ඒවා මේවට සාපේක්ෂයිද? හැංගීම් ප්‍රකාශනවල තීච්ච තේමා ගොඩක් ලියවිච්ච ඒවා. ඒ කියන්නේ දැන් ඒ කාලේ මං අර කතාවකුත් තිබුණා මේ මැයිමල් නැති කවිත් තිබුණ නැහැ කියලා ඒ දවස්වලයි මැයිමල් රතු පාටයි. ඔව්. මේ ශිෂ්‍යයන්ගේ තියෙන ආවේගය. ඔව්. ආවේගයක් තියෙනවනේ. මේ විශ්වවිද්‍යාලය ඇතුළට ඇවිල්ලා බලෙන් ළමයි අරගෙන ගිහිල්ලා මරාදාන යුගයක්. ඔව්. එතකොට කොහොමත් ඒකට ප්‍රතිවිරුද්ධව නැගී සිටියේ නැත්නම් කොන්දක් නැහැ නේ. එහෙම ඒ પરම්පරාව නැගී හිටපු නිසා තමයි අද වර්තමාන પરම්පරාවලට නිදහසේ විශ්වවිද්‍යාලය ඇතුලේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ සියල්ල දැන් මේ සම්පූර්ණයි කියලා. තව දුරටත් බාධක තියෙනවා මේක නැති කරන්න නිදහස් අධ්‍යාපනය උදුරා ගන්න. මේ පත් වෙන හැම පාලකයෙක්ම සෑහෙන කටයුතු කරනවා නොඑක ආකාරයෙන්. ඒ වට විරුද්ධව පෙළ ගැස්සෙන්න අනිවාර්යෙන් ඕනේ. ඒ නිසා ඒ කාලෙත් අදත් ළමයි ගොඩක් මේ කුරුටු ගී සාමාන්‍ය දේවලුත් ලිව්වා. දැන් උදාහරණයක් හැටියට රුවකත ගුණ නැත, ගුණකත රුව නැත, රුව ගුණ ඇති කත ළඟපති වත නැත කියලා එහෙම බොහොම ලස්සන ලියුමක් තිබුණා. ඒ කියන්නේ වෙන කලාත්මක පැත්තේ. නමුත් වැඩිපුරම තිබුණේ ඔය මේ තමන්ගේ විරෝධය මේ ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් තමන්ගේ තියෙන කැපකිරීම ඒ එහෙම කැප කරපු ශිෂ්‍යයන්ට තියෙන තමන්ගේ ගෞරවය ඒව පළ කරන කුරුටු ගීතත් බිහි වුණා. කවි බිහි වුණා, ගීත බිහි වුණා, චිත්‍ර බිහි වුණා නේ. හැම දෙම ඒ කාලයට සාපේක්ෂව ඒ යුගය විසින් ඉල්ලා හිටපු දේවල් ටිකක් දැන් සිකිම් මහින්ද හාමුදුරුවෝ කවි ලිඛනකොට මේ රටේ බරපතල යටත් විජිත යුගයක් නේ. අධිරාජ්‍යවාදී පීඩනයේ බරටම තිබිච්ච යුගයක්. ඉතින් උන්වහන්සේට මේ సౌందර්යය ගැන මේ ඒව ගැන ලියන්න අවකාශයක් නැහැ. මොකද සමාජයේ ඉල්ල හිටින වෙනම පැත්තක් තිබුණා සහ ඒක ලියන වගකීමක් කවියෙක්ගේ කලාකරුවෙක්ගේ. ඒක උන්වහන්සේ කළා. නිදාගෙන හිටපු જાතියක් අවදි කරපු එකමයිද? ටිබෙටෙන් ඇවිල්ලා. අනේ මන්ද. නේද?
ඉතින් දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් මේවා නිර්මාණාත්මක නැහැ මේවා ඇතිනි ප්‍රචාරකවාදී ගුණය දේශපාලන අදහස් උදහස් තියෙනවා එහෙම කියලා කියන්න පුළුවන් නමුත් ඉතින් එවැනි යුගයකට මුහුණ දීලම බලන්න ඕන ආන් එතකොට තමයි මේක වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ යුගයක වේදනාවෙන් හෝ ස්වභාවයෙන් යුක්තව ඉන්න මිනිහෙකුට දැනෙන ප්‍රමාණය හරි අවමයි 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 අනිවාර්යෙන් දැන් උනත් දැනුත් ඔය සමහර විට ලියවෙන දේවප්‍රිය දැකලා ඇති ඉතින් ඔය දැන් ලියවෙන කවි ගීත සමහර ඒවා තියෙනවනේ මේ 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 සමාජ දේහේ විනිවිද ගිහිල්ලා මේකේ තියෙන මේ ගඳ ගහන පිළිකුල් මේ තිරස්චීන ගති ටික මතු කරන නිර්මාණ තියෙනවනේ හැබැයි එවැනි යුගයක ජීවත් වෙන කෙනාට දැනෙන සහ ඔහු අදහන සියුම් දර්ශනීය සමහර විට මේ වර්තමානයේ වෙන තිබෙන්න පුළුවන් අර වේ තිබුණා 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 මට සර දැන් ඔබත් මගේ ගුරුවරයා මහාචාර්ය සුනිල් ආරියරත්න ඔබ ලියද්දි මේවා මම දන්නේ ඌ එතකොට පවන ලියලා ඉන්දියාවේද ලංකාවේද කියලා පවන ලියලා ඒක සුළඟක් වෙලා ශෛලා ඉන්දියාවේ ගියානේ ගිහිල්ලා ආයි ඇවිල්ලා එතකොට ඒ ප්‍රසංගය වුණත් ඔය විරුසමරු ප්‍රසංගය වුණත් සර් බලන්න ආවා මට මතකයි ප්‍රසංගයට කලින් මමත් මල්ලිකා පොතුවිලක් වසන්ත පවස කියලා පොතක් පිට කළා ඒ පොත පිට කරන වෙලාවෙත් ආරාධිත දේශනේ මං හිතන්නේ කලේ සර් කලින් භාෂාවේ සර් හිටියා මේ සර් ප්‍රකාශනයේ සර් එක දැක්කට පස්සේ මේ ඒ වෙලාවේ පවන ලියලා ඉන්න මහා ලාපාපුවත් මාසි අනිවාර්යයෙන් සර්ට මොකද කිව්වේ මේ ලපලුවකින් දැකලා සර් අදත් අගය කරනවා මං එතුමාගේ දකින විශේෂම ගුණය ඒක මම අපි සාමාන්‍ය ලංකාවේ සිද්ධ වෙන්නේ බෝගස් යට වෙනකස් පැල වෙන දෙන්නේ නැති එකනේ නමුත් ඒ බෝගහයට ඊට උස ගස් ගොඩක් පැල වෙලා තියෙනවා ඒ මහත්මා ගුණය සහ ඔබටම අත්දැකීම් ඇති මොනව හරි ලියලා ගෙනිච්චාම අඩුවක් තිබුණොත් ඒක කියනා වගේම සර් හොඳම නම් ටොප් එහෙමනේ කියන්නේ ටොප් ඒක ටොප් එහෙමයි ඉතින් එහෙම අගේ කරනවා එතකොට අපිට උත්තේජනයක් හම්බ වෙනවනේ ආයි ලියන්නේ ඒක තමයි එතුමා ඉතින් මං හිතනවා ජපුරේ ප්‍රදීපස්තම් ප්‍රදීපස්තම් අනිවාර්යයි අනිවාර්යයි අනික අපිට ගන්න දැන් විශ්වවිද්‍යාල ගීතේ තියෙනවනේ සර් ලියපු ඔව් බොහොම සරල වචන ටික වචන ටික හැබැයි ඉතින් ඒක ඇතුලේ ඔය සියල්ල තියෙනවා ඒ හේවනත් අපිට ගොඩක් පිටුහල් වුණා අනික මං හිතනවා එවැනි දැවැන්තේකුගේ හේවනි ඉන්නකොට ඒ ආභාසය අපට අනිවාර්යෙන් ලැබෙනවා ඒක නොලැබී යන්නේ නේ කීයට මේ අපි ඉතින් නිර්මාණ කාර්යය ගත්තොත් අපි ලිලිපුට්ටෝ මේ ඒ වුණත් මේ ඒ සර්ගේ ලැබිච්ච දේවල් ටිකක් අපට තියෙනවා ඒක අපි හැමදාම ගරු කරනවා අගය කරනවා ඒක තමයි ඒ දේශපාලනික දර්ශනය මං කියන්නේ ඒ කාලේ තීච්ච හැමෝගෙම ගත්තොත් එකක්ද නැත්නම් වෙනස්ද ඒ කාලෙත් දැන් අපි මම මේ වර්ගීකරණේ ඒ කාලේ අපි කැම්පස් වල කියපු වචන දෙක කියන්න කැමති නැහැ. නමුත් මේ සාහිත්‍ය කෘතියක් රස විඳින්දි හැමෝම එක ඇහැකින් බැලුවද මේ දිහා? මෙහෙමයි. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ රසඥතාව පොදු සමාජයට වඩා උඩ තැනක තියෙනවනේ. ඔය නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් පිටින් සිටිය යුතුයි ජීවිතයේ පවයේ වෙනුවෙන් කැපකල යුතුයි කියන પરම්පරාවක් හිටියා වගේම ඒකට කියන්නේ අල પરම්පරාවනේ ඊට විරුද්ධ ප්‍රතිවිරුද්ධ අල પરම්පරාවකුත් හිටියා අදත් ඉන්නවා එදත් හිටියා නමුත් මම දැක්ක සමහර සහෝදරවරු මේකට ප්‍රතිවිරුද්ධ පැත්තේ හිටපු අය වුණත් මරු කවිය හොඳ සින්දුව කියලා අගය කරපු අවස්ථාවක් එහෙම තියෙනවා එහෙම තිබුණා ඒක මම හිතනවා ඉතින් කුහකකම කියන එක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ අඩු වෙන්න ඕනේ කලාකරුවෙක්ගේ අඩු වෙන්න ඕනේ නමුත් වෙන අවස්ථානේ වුණ තරම් තියෙනවා තිබුණා මේ ඒ නිසා මම හිතනවා ඒ කාලේ විරුසමරු ප්‍රසංගය කියන එකට බොහෝ දෙනෙක්ගේ ඇල්මක් තිබුණා සහ දායකත්වයක් තිබුණා හොඳ ලපලුවකින් ඇරුණාම සර් අතීත නිර්මාණයේ වෙච්ච දෙයක් විදිහට ඒ කාලේ නිතරම ඒ කියන්නේ මේ ගීය බිහි වෙන්න කලින් නිතරම කියවිච්ච මේ පීඩාව ගැටුම ඇතුලේ ජීවත් වෙද්දි නිතර කටින් පිට වෙච්ච ගීය මොකද්ද ඒ කාලේ ඉතින් සුනි සර්ගේ ගීත නේ ගොඩක් තිබුණේ එතකොට පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති මං හිතනවා කැන්ටිමේ නේවාසිකාගාරේ උතන කවුද අපි අර කිව්ව තෙල් බැම්ම උඩ ඔය කොතනත් ගායනා වුණේ ඔය ගීත ඊළඟට තව සුනි සර් ලියපු මේ තව ලස්සන
ලස්සන කියන බොහොම අර්ථවත් සහ මේ විශ්වවිද්‍යාල ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච විශ්වවිද්‍යාල ජීවිතයේ යථාර්ථය ගැන කියවෙන ගීතේනේ ඔය මේ කාන්තාන අඩවියේ ඔව් දමල්නි ගායනා කරන්නේ ඒව තමයි රැවුදුන්නේ අනික දැන් සාමාන්‍යයෙන් දේවප්‍රිය සාමාන්‍ය ගීත ගත්තත් දැන් ඔය බාහිර සමාජයේ යගේ කරන රසඥතාවකින් අඩු පිරිසක් අගේ කරන ගීත නෙවෙයි සරසවි ඇතුළේ ඇහෙන්නේ ඇත්ත ඇත්ත ඊට ගොඩක් උස් නිර්මාණ සමහර ඒවා අපි වුණත් අඳුනගත්තේ ළමයි ගායනා කරන කොටස මේ ගීතයත් මොනවා හරි අනික දැන් මෙහෙමනේ විශ්වවිද්‍යාලයක් ඇතුළේ දැන් මන් දන්නේ නැහැ තත්වය විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් රස විඳිනකොට පොඩ්ඩක් අවධානයක් යොමු වෙනවනේ මොනවා හරි මේකේ ඇති කියලා ඇති කියලා ඇති කියලා දැන් ඔය නිද්‍රාවක් නෙමෙයි පුපුරායාම ඒකට පස්සේ ආයි අනුගත වීමක් ඇති වෙනවා හැබැයි ඒ අනුගත වෙන්න එන ඔබම කිව්වා 630 ගානක් අහිමි වෙච්ච පරිසරයක් ඇතුලේ ඒ විශ්වවිද්‍යාල ආයි ආරම්භ වෙන්නේ කියලා දැන් ඒ මොහොතේ ඒක රික්තයක් අඩුවක් විදිහට දැනෙන්නේ නැති සහෝදරාත්මක හැබැයි සර් මට හිතෙනවා මේ පවතින මේ අපි ජීවත් වෙන කාලය ඇතුලේ අර රික්තය මහා ප්‍රබල විදිහට නායකත්වය සහ අනෙක් දේවල් වලට ඒ කියන්නේ ප්‍රඥාව පැත්තෙන් වෘත්තිකමය ස්වභාවයෙන් ගත්තොත් එහෙම ඒ රික්තය උඩම ඉන්න ඕන මිනිස්සු අහිමි වෙලා නිකන් වඳ පීදිච්ච ස්වභාවයක් සමාජයේ ඇති වෙලාද මං හිතනවා දේවප්‍රිය ඔකේ මෙන්න මේ සාධකයේ ඔකට බලපානවා අපි විශ්වවිද්‍යාලය ඇතුලේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න අපේ પરම්පරාව අරගල කරපු කාලේ මේ තාක්ෂණික උපකරණ කිසිවක් නැහැ මේ තාක්ෂණික උපකරණ මේ තාක්ෂණික දියුණුව මේ සංවේදන මේ ප්‍රතුළු භාවය ඒ කාලේ තිබුණේ නැහැ හැබැයි තිබුණා නම් මම හිතනවා දේවප්‍රිය ඒ සටනත් ඔయిత වෙනස් වෙනවා ඔయిత වෙනස් වෙනවා එතකොට ඒ නිසා එවැනි પરම්පරාවක් තුල තිබුණු මේ සම්බන්ධයෙන් තිබිච්ච හැඟීම වර්තමාන වාතාවරණය තුළ ඒ ආකාරයෙන්ම වර්තමාන ශිෂ්‍යයෙකු තුළ ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පවතින යුගය පසුබිම් කරගෙනනේ කවුරුත් නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට අපි විශ්වවිද්‍යාලවලට ගියාම වර්තමාන ශිෂ්‍යයෝ මේ අපෙන් අහන්නේ ඒ කාලේ එහෙම වුණාද මෙහෙම වුණාද මේගොල්ලෝ ඇත්තටම මේ මරලා දාලා තිබුණාද නේ? එකනේ සාක්ෂ්‍ය සටහන් වෙන තීච්ච අවකාශය හරිය අවමයි. ඔව්. අනිත් එක මීට වඩා ලොකු ප්‍රබල උත්තේජනයකුත් දෙන්න තිබ්බනේ ශිෂ්‍යයන්ට. දැන් මේ තියෙන Facebook, WhatsApp අරව මේව තිබ්බනම් නේ? එහෙම තිබුණෙත් නෑ. එතකොට එකම මාධ්‍ය බවට පත් වුනේ බිත්තිවල කවි ලියලා ගන්න එක. රැස්වීම පවත්වන එක. ඔය ටිකනේ. ඔයගෙන් තමයි උත්තේජනය වෙන්නේ. ඒ නිසා අදත් මම කියන්නේ පොතක කවියකින් කෙනෙකුට ලැබෙන උත්තේජනය මේ ගීතයකින් හෝ වෙන මේ තාක්ෂණයේ මුසු වෙච්ච කලාවෙන් ලැබෙනවා කියලා මම විශ්වාස කරන්නේ. නේ? පොතකින් ලැබෙන උත්තේජනය. ඔව් පැහැදිලිවම. දැන් අම්මා පොත වානේ පන්නරේ ලැබූ හැටි. ඔව්. ඔයන්නේ මේ මහා પરම්පරාවක් උත්තේජනය කරලා ගත්ත පැහැදිලිවම. අනිත් ඒවා අපේ රටේ නිර්මාණක් නෙමෙයි. නෙමෙයිනේ. ඒවා මෙතනට ගලපගෙන නේ. ශිෂ්‍යෝ මේ වැඩේ කරගෙන ඉන්නේ. අපිට ඒක ආත්මිකයි මේ ජීවත් වෙන්න තියෙන්නේ. මං හිතන්නේ පොතක් ඇතුලේ අපි ආත්ම ගණනාවක් අනිවාර්යයි. ජීවත් වෙන්න. ගයන් අපි සෙකන්ඩ් වර්ස් එකට කියමු. අපි එකවරක් සම්දර්ශණයට අපි නිදර්ශනයක් විදියට කිව්වා. ඔව්. හරි. එදා ඔබේ මුදු වතින් ගලා ගිය රුහෙරු සුවඳ පෙන් ඉසින්දු වාගින එදා ඔබේ මුදු වතින් ගලා ගිය රුහෙරු සුවඳ පෙන් ඉසින්දු වාගින සිංහනාද දී ගිජිඳු නසන්නට ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි විම ඇත ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි විම ඇත දැන් සර් අපි ගියේ 92 ඉඳලා ඉස්සරහටනේ තාමත් මේක විශ්වවිද්‍යාලවල ගෑනෝ කියලා මිනුර කියද්දි මට දැනුනේ එයාලගේ මෙඩිකල් ෆැකල්ටි එක කියනවා කියලා තව විශ්වවිද්‍යාලවල වෑන් මල්ලි කිව්වා තව තව තැන්වල කියවෙනවා නැවත මේක සනින් අවබෝධයෙන් ගායනා වෙනවා කියලා දැනුණා හැබැයි 92කට උඩින් කියන්නේ 89 ඉඳලා ඇති වෙන තත්ත්වයකට උඩින් 71 ගත්තොත්
බොහොම ප්‍රකටව පුවත්පතට රචනා ඒ කියන්නේ ඒ කාලේ අධ්‍යක්ීම ලිව්ව ආරි සහෝදරයා කියලා සහෝදරයෙක්ගේ ලිපි පෙළක් ගියා. ඔහු මාත් එක්ක යම් සම්මුඛ සාකච්ඡාවක් යෙදුණා. අපි නාලිකාවට ගිල්පත් වී හම්බෙන් හම්බ වෙලා. ඔහු එක්තරා තැනකදී කියපු කරුණක් මට මේ වෙලාවේ මතක් වෙන නිසා මම කියන්නම්. කැලේ ඇතුලේ විල්පත්තු කැලේ ඇතුලේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යවම දෙන්නේ පෙම්වතා සහ පෙම්වතිය. බෙහෙත් බාරව තමයි ඉඳලා තියෙන්නේ පෙම්වතිය. එයා හදවතට සමීපයෙන් යන උණ්ඩෙකට ගොදුරු වෙලා තාසාද්ද වෙනවා. පෙම්වතාගේ අතේ ඒ මොහොතේ ඉන්නේ වට කරලා ඉහළිනුත් බෝම්බ දානවලු. මේ අතේ තියාගෙන අර කෙල්ල පෙම්වතිය මං හෙව ඇඬුවද මේ ආරි මහත්තයා එතකොට මේ ඒ බෝයිෆ්‍රෙන්ඩ් ඇඬුවද නැහැ කිසි කඳුලක් තිබුණේ නැහැ. ඊළඟ අදියර වරදින් නැතුව වැඩ කරන්න කියලා පෙම්වතිය කියනවා. පෙම්වතියක් එහෙම සර් කියයිද කියලා මට මාර විදියට හිතුණා. නමුත් ඒ මොහොතේ ඒ මනෝභාවයේ ඉන්න කෙල්ලක් එහෙම කියයි කියලා මට ඊට පස්සේ දැනුණා. අනිවාර්යයෙන්ම සර්ට සාපේක්ෂව අපිට මේ වැඩසටහනෙන් පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඔබ විඳපු ජීවිතය ගැන. නමුත් ඒ සමකාලීනයන්ගේ එහෙම කැපකිරීමක් දරා ගැනීමක් පරිත්‍යාගයක් තිබුණාද? පැහැදිලිවම තිබුණා. මොකද ප්‍රේමය කියන්නේ පෞද්ගලික කාරණාවක් නේ. ඒක විශ්වවිද්‍යාලයේ සටන් බිමට ගාව ගත්තේ නේ. ඊළඟට සමහරු තමන්ගේ පෞද්ගලික ප්‍රේමය මේ සටන් වෙනුවෙන් කැපකරනවා. දැන් සමහර ශිෂ්‍යව හිටියා නිවඩුවට ගමේ යනවා. හැබැයි ආයෙ ඉන්නේ. එන්නේ නැත්තේ විශ්වවිද්‍යාල ජීවිතේ පාවෙලා නෙමෙයි. උන්ගේ ජීවිත බිලි අරගෙන. එතකොට එහෙම ඒ දුක දරාගෙන ශිෂ්‍ය ව්‍යාපාර වෙනුවෙන් කටයුතු කරපු ගෑනු ළමයි අපි ඕන තරම් දැක්කා. ඉරේෂා වගේ කෙනෙක්ව බෙල්ල කපලා කඳ කොටස එක තැනකට හිස කොටස තව තැනකට දාලා තිනකොට. ලස්සනම ගෑනු දරුවෙක්. එතකොට එහෙම ඕන තරම් මේ ශිෂ්‍යෝ මැරුණා ජීවිත පරිත්‍යාග කළා. ඒකෙදි ඔය වගේ අත්දැකීම් උපේක්ෂාවෙන් දරාගෙන කලකිරිලා පැත්තකට වුණේ නෑ. ඒගොල්ලෝ අතනින් අර යනවත්තපු තැනින් ඒ භූමිකාවත් එක්ක පටන් අරගෙන යෝධ ශක්තියකින් වැඩ කරපු චරිත ඕන තරම් විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළු හිටියා. ඒකත් පරමාදර්ශයක් නේ. මේ ඊවැනි අවස්ථා මම හිතනවා සෑහෙන ප්‍රමාණයක් තිබුණා ජීවිතය ඇතුළේ. දැන් සරි ගීතයක රූපකාය අපි දකින්නේ. ඒකේ යථාර්ථය සහ ගලා යන ස්වභාවය අපි දකින්නේ. හැබැයි ඔබ විවිධ තලවල හැකියාවන් ශක්්‍යතාවන් නැති කෙනෙක්. සර්ගේ චිත්‍ර කලාව නැත්තං සිත්තම් බැනර් ලියන එක පෝස්ටර් ලියන එක ඒ තරම් ස්පීඩ් එකක් මම දැකලා නැහැ. ඒ අකුරුස ගෙදරින්ම පටන් අරන් ගියේ එකද පුංචි කාලේ ඉඳන් නැත්තම් පෝස්ටර් එකේ අකුරද ඔයස දැන් ලියන්නේ මමත් ලියන්නේ ඒ වගේ එකක් නේ. ඔව් එයාගේ මගේ අත් අකුරු වෙනස් කරලා අඳුර ගන්න බෑනේ. ඔය තමයි මම අමාරු වෙච්ච අවස්ථාව ඕන තරම්. ඒ වගේ යන්න බලන්න. මෙහෙමයි. ඔව් මම දන්නේ ඒක මොකද්ද කියලා. මේ මෑතක මම ජපුරට ගියා. ගිහලා මං කවුන්සිල් එකට ගියා. උඩට ගිහලා මං කතා කරලා මේ සභාපති සහෝදරයෙක් ඉන්නවද කියලා ඇහුවා. මම කවුද කියලා ඇහුවා. අන්තිම මම නම කිව්වා. ඒගොල්ලෝ මැනේජ්මන්ට් ෆැකල්ටි. ඔව් ව්‍යවහාරික විද්‍යාවේ. මේ කොහමරි ඒගොල්ලෝ මාව අඳුනගෙන ඒ යනකොටත් මම දැක්කා අර අකුරු. ඒ කියන්නේ ඔයා දන්නවනේ ඕක උඩ මේ තත්ත්වේ. දිගට එළුවා. එක්කෙනෙක් ගාගෙන යනවා. ඒ කාලේ මට මේ තින්ත පොල් කට්ටට දාලා තින්ත ටික අල්ලපු චරිත අද සමාජ ඉහළම රැංගවල ඉන්නේ. මම නම් කියන්නේ නෑ. ඉතින් මේ අනේ තිලක්කයි මාතාසයි අඳින්න කියලා එහෙම ඒගොල්ලොත් ඇඳ වෙලාවල් තියෙනවා. සාමාන්‍යයෙන් අපි බැනර් එකක් රෙද්දේ අඳිනකොට දැන් නම් ඉතින් ඒක වෙනම ප්‍රින්ට් කරලා ගන්නත් පුළුවන් නේ. ඔව්. එතකොට අපි කරන්නේ නූල රූල් දෙකක් ගහගන්න එක විතරයි. ආ. ආයි පැන්සලෙන් ඇඳිලි මොකුත් නෑ. කෙලින්ම තින්තෙක් ගත්තා ඇඳගෙන ගියා. විශ්වවිද්‍යාල ලාංඡනයේ දේවප්‍රිය මං හිතන්නේ අපි අඳින්නේ නැති හරි සියුම් එකක් නේ. ඔව්.
නේ පරිසියුම් එකක් ඒකේ සෑහෙන මහන්සියක් වෙන්න ඕනේ නමුත් අපි ඒකත් සියවතාවක් ඇඳලා ඇති ඕන ඉතින් මං කියන්නේ ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටම ආවේනික අකුරු සම්ප්‍රදායක් තියෙනවා මම හිතන්නේ ඒක දැන් ඔය ෆොන්ට් මේවල තියෙනවද මන් දන්නේ මේ ඊට පස්සේ ඒකට කිට්ටුවෙන් යන ඒ වගේම අකුරු රටාවක් තමයි ඔය විනි හිටිගොඩ සාදුන්නල දුන්නේ මේ ඒකත් කොපි කරලා ශිෂ්‍යව පාවිච්චි කළා මේ එහෙම අනික ඒ අකුරු තියෙන මාර ජවයක් යන සත්‍යතම පැහැදිලිව ඔව් ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අපි රෑ එක දෙක වෙනකන් අඳිනවා ඇඳලා පරිසරේම වහනවා ඊට පස්සේ ආයි උදේ බලනකොට ඒව තමයි තියෙන්නේ චිත්‍රත් එහෙමයි ඉතින් මං හිතනවා චිත්‍ර ගැන අවබෝධයක් නොතිබුණු චිත්‍ර අඳින්න ආසාවක් තිබුණා වෙන්න පුළුවන් එහෙම අය චිත්‍ර ශිල්පිය වුණා ඒ කාලේ ඒ කියන්නේ මොනව හරි කළා මොනව හරි ටිකක් අඳිනවනේ 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 තමන්ට පුළුවන් ප්‍රමාණය හැමෝම ඒ දායකත්වයේ සැපයුවා මම ඔබත් එක්ක يعني මම විශ්වවිද්‍යාලයට යන්නේ ඉස්සෙල්ලා ජපුරට යන්නේ ඉස්සෙල්ලා ඔබ මාව අරගෙන යන්නේ අරුණෝදී දරුවෝ ප්‍රසංගයේ සහ මහා මේ 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 ප්‍රදර්ශනය බලන්නේ මාව පිළඹුවෙත් තිලක්ස මේ ගීත රචනා සහ පද්‍ය රචනා වලින් මම ජයග්‍රහණත්වයක් කරගත්තා ඒ ආපුරා කියලා මම කවියක් සින්දුවක් ලියපු වෙලාව ඒ මට කඳුළු ආවා සුනිල් ආරියරත්නස ඒ සහතිකේ අත්සන් කළා දිනෝ දැන් මහා ලොකු පෙළඹුමක් ඇති වුණානේ සර් දැන් මර අපි ඉස්සෙල්ලා කතා කරා අර සිරගත වෙච්ච සහෝදර ප්‍රජාව මේ නිර්මාණ තිබුණ ශාලා දෙකක් ගැන මේ කාලේ ඒ ඒ තැන්වලට ගියාම දැන් අපි ගියාම අපිට නිර්මාණයත් එක්ක තියෙන මිත්‍රත්වයක් හා කියවීමක් විනා සහෝදර බන්ධනයක් නැහැ නේද දැන් සර්ට දැක්ක ගම මේ අරූගේ මේ අපේ අරයගෙන කියලා දැනෙන්නේ නැති. එහෙම අවා මේ කියන්නේ අනන්‍යතාවයන් තේරුණාද? ඔව් දැන් සමහර විට දේවප්‍රිය ඔය වස්තු බීජත් ඕක ඇතුළෙම තිබුණානේ. ඔව්. ඒ නිසා ඒ දැන් එක ලේඩි මාගරට් රොබර්ට් නේවාසිකාගාරයේ ඇතුලේ අපි ආයි කැම්පස් පටන් ගන්නකොට එක මේ බිත්තියක පොඩි ලේ පැල්ලමක් එක්ක කෙස් හොදා තිබුණා. හ්ම්. පස්සේ තමයි අපි දැනගත්තේ ඒක පාසල් ශිෂ්‍යයෙක්ගේ වෙන්න ඕන කියලා. ඔව්. එයා ඇතිර කළා තිබුණා. ඔව්. එතකොට මේ ඔහු ලේ වලින් ඉරටු කෑල්ලකින් වෙන්න ඕනේ බිත්තිය ලියලා තුණා සටන අත්හරින්න එපා කියන්නේ. උසස් පෙළ කරන දරුවෙකුට ඒක දැනුණා කියන්නේ. නේ? ඔව්. ඒ නිසා ඔය කාලේ ලියවිච්ච නිර්මාණවල ඔබ අරගෙන බලන්න වෙලාවක පොදු ස්වභාවයක් වචනවල ඊළඟට තාක්ෂණේ නේ පොදු ස්වභාවයක් තියෙනවා ඉතින් ඒක අපි එවැනි යුගයක බලාපොරොත්තු වෙනවා දැන් සුනිල් ආරච්චි සර්ගේ පවන ප්‍රසංගේ සමහරට කියනවා මේවා හරි රළුයි මෙවැනි මේ ප්‍රකාශන කාව්‍යමය ස්වභාවයෙන් ඈතයි එහෙම කියලා නමුත් සුපිරිනීති අපේ වද වචනෙන් කියනවනේ දැන් අවදි කරන්න ඕන තැන ඒකට බසක් වෙනම තියෙනවා. දැන් කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස්නිදාස පිණිස සතනට සැරසෙන්නේ. හිස් මොල තියෙද්දිත් මේ ගැන නොතා ගන්න ඇස් ගෙඩි වලට හෙන ගහලාද සියලුම. එතන ඒ බස මිසක් මේ වෙන බසක් හරියන්නේ නැහැ නේ මිනිස්සු අවදි කරන්නේ. ඒ නිසා ඒවට මම හිතන්නේ ජපුරට වෙනම ආවේනික සම්ප්‍රදායක් තිබුණා, භාෂා විලාසයක් තිබුණා, තාක්ෂණයක් තිබුණා. සහ ඒ නිර්මාණවල වෙනම ජීව ගුණයක් තිබුණා. ඔව්. ඒක සර් අපේ රටට විතරක් නෙමෙයි මම හිතන්නේ බර්ටෝල් බෙස්ගේ නිර්මාණ ගත්තත් ඒ භාෂාවේ මහා අමුතු නේ. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ කාව්‍යාත්මක නෙමෙයි නේ. සමහර ඒවා හරි රෞද්‍රයි. රෞද්‍රයි. ඒ කියන්නේ ඒ ඒවා ඒක තුලත් නිර්මාණාත්මක ස්වභාවයෙන්. හ්ම්. එතන කතා කරන්න ඕනේ දෙයට ඒ වස්තු විශේෂයට ගැළපෙන විදිහට භාෂාව සකස් කරගෙන තියෙනවා. සෙත් සිරි දෙන මහ ගුණ මොහදානම් සත්තර වුණ පොදුකට වේදානම් හැමතැනටම හරියන්නේ නැහැ මෙතනට ඒක ගැළපෙන විදිහට කල් කරා හා හා ඒක තමයි තෙන්සර් අපි තුඟක් දුර ගියා මේන්නේ ගඟක් නෙමෙයි ඇලක් ඇලවල් වල විතරක් නෙමෙයි සර් ගංගාවල ඒ දවස්වල වතුර නෙමෙයි පාවෙලා සමහර විට මේ කොළරොඩු නෙමෙයි පාවෙලා මානව ශරීරය මානව සම්පත මේවැනි යුගයක් එතනින් හෝ නතර වීම ගැන අපිට තියෙන තෘප්තිය. හැබැයි කැපකල මිනිස්සු ගැන තියෙනවා මහා භක්තිය. භක්තිය. සත්‍ය හිතෙන් නැද්ද සියල්ල ශූන්‍ය වෙනවා. රටක් විදියට ගත්තොත් අපිට සියල්ල අමතක වෙනවා. නමුත් මට පුදුමයි ලපලුවකින් මෙච්චරකක් පුනරුච්චාරණය වෙන එක ගැන. ඒක මට හිතෙනවා අර ඔබ කිව්වනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හිතන්නේ ටිකක් උඩින් විඳින්නේ උසස් දේ. අන්න ඒ උස් කියන ගතිය නිසාද
මේතරම් මේක සංරක්ෂණය වෙන්නේ? ඔව් දැනටමත් දේවප්‍රිය විශ්වවිද්‍යාලය ඇතුලේ බාහිර ලෝකයේ දකින්න සුන්දරත්වේ නැහෙනි. නේවාසිකාගාර පහසුකම් නැහැ. ඒ දරුවන් ටෝමනා කරන වෙනත් පහසුකම් නැහැ. වෙන අටමගල වලට ඕන තරම් රටේ ධනය කාබාසිනිය කරනවා. ඒ දරුවන්ගේ අවශ්‍යතාව ටිකට නැහෙනි. ඉතින් මං හිතනවා මේ තත්ත්වය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යම් තරමකට එයාගේ අර නයිසර්ගිකව එයා අනෙක් අයට වඩා උගත්කම නිසාත් එයාගේ විඳින ශක්තියක් තියෙනවා. ඊට අමතරව එයාට අත්විඳින්න වෙන අත්දැකීම් වපසරිය ඇතුළෙත් මෙවැනි උසස් දේ රස විඳින්න අවස්ථාවක් සැලසෙනවා. සමහර වෙලාවට ඉතින් ඔය සුළුතරයක් ඇති බොළඳ දේවල් විඳින මොකද මේ සමාජෙන් නෙමේ එතනටත් යන්නේ නේද? ඒ නිසා. නමුත් ඉතින් මම හිතනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ රටේ සම්පතක්. ඒගොල්ලෝ කරන සටන් දිහා අපි මීට වඩා වෙන කෝණයකින් බලන්න ඕන. ඒවා මේ සමාජ ප්‍රගමණයට කොච්චර දායක වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ විශ්වවිද්‍යාල සටන් කියන්නේ රටේ අනාගතයේ වෙනුවෙන් කරන හොඳ ආයෝජනයක්. ඒවා හෙලා දකින්න, ඒවා නිගරු කරන්න, ඒවා ලඝු කර තකන්න හොඳ නැහැ. මොකද ඒක ඔය එහෙම ලඝු කරලා තකන අය කරන දෙයක් නෑ සමාජයට. අර ඒ සෙල්ලම් නැහැනේ දේවප්‍රිය මොන තරම්ද මේ නේ? දැන් ශිෂ්‍යෝ කී දෙනෙක්ගේ මේ වෙනකොට ශිෂ්‍ය භාවය හොසි කරලා තියෙනවා නේ? මෑතකත් ඔය රූණි විශ්වවිද්‍යාල සහෝදර ශිෂ්‍යෝ දෙන්නෙක්ව අතරමඟදී ඝාතනය කළා. හදිසි අනතුරක් කියලා නේ? එහෙම කොච්චර දේවල් වෙනවද? ඉතින් ඒසා කැපකිරීමක් කරන්න මොන තරම් ආත්ම ශක්තියක් තියෙනවද? පරාර්ථකාමීත්වයක් තියෙනවද? ඒ අයට ඉතින් හිස නැමීම හැර නේ? සහයගත් මඟ ගැනීම හැර වෙන මඟක් නැහැ. නැත්තම් ඉතින් මේක වෙලහට මේ මෙහෙම කැප නොකරනම් ඉතින් අද ඔක්කොම මේ මේ නිදහස් අධ්‍යාපනයේ වලවල්ලට ගිහිල්ලා මේ හැම ශිෂ්‍යයෙකුටම ඉගෙන ගන්න වෙන්නේ මේ එකක් කරන්න වෙන්නේ මේ රටේ 40ක් දෙනාට විතර නිදල්ගේවල නේ? මගේ දරුවට වුණත් සරසවීකට යන්න වරම් හම්බුන නිසා හොඳයි. ඒක හේතුව තමයි අර මේ ඒ ශිෂ්‍ය කරපු කැපකිරීම නිසා මම කියලා තින්නේ උඹලට මේක ඇත්ත වශයෙන් ඉතුරු කරලා තිබ්බ එක ගැන මේ මිනිස්සුන් උඹලා ණය ගැති. මේ ණය පිය වයිබර් කරන්න බැරි ණය හොදාක්වත් නෑ. මේක තමයි යථාර්ථය. ඔබ හොඳ ගායකයෙක්. ඔබ ගායනිය මගේ සමන් රැඳිච්ච වාරානන්තයි. මම කැමතියි ඔබ වාග්ගීය කරුවෙක් වෙනවා නම් මේ මොහොතේ ලපලු වගේ ගයන්ට වයන්න කියලා ගයන්න මමයි දෙන්නම කියලා මට එහෙම මේ එකක් නෑ නෑ සෙට් කියන්න පුළුවන් ලපලු වගින් පිනි පබලු කඳුළු සලලා සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා වත්දන විසහි සර පහර වැදි මලගිය මලගිය මානව කැකුලක තාව අහපන් සිත නිරුවත් කර කතාව අහපන් සිත නිරුවත් කර කතාව අහපන්නේ කතාව අහපන්නේ යුතුපියේ පට පිළි බරන ඇඳි සාලයන් නිරුවත් කළ වරදට අයුතියේ පට පිළි බරන ඇඳි සාලයන් නිරුවත් කළ වරදට දේශන ශාලා සිය කඳ වුරු කළ අසත්කයේ මල ගම සරසන්නට නොවේ මල ගම සඳකඩ පානකි අසත්යේ මල ගම සරසන්නට නොවේ මල ගම සඳකඩ පානකි එදා උගේ මුදුවතින් ගලාගිය රුහිරු සුවඳ පැන් ලෙසින්දු වාගෙන එදා උගේ මුදුවතින් ගලාගිය රුහිරු සුවඳ පැන් ලෙසින්දු වාගෙන සිංහනාදදී ගිජිදු නසන්නට උගේම මාවත පිය මැන යන්නට සුවහස් මල් තව සරසවි විම ඇත
ඔබේම මාවත පිය මෙන යන්නට සුවහස් මල් තව සරසවි විමෙත බොහොම පිංස ඒ කුසලය කිසිදා නිමා නොවන කුසලයක් මා උදත් කරන්නේ කවද වැඩසටහනක විතරක් නෙමෙයි ඔබ නිසා උපන් මිනිසෙක් මා ඒ නිසා පෑමල්ලි ඔබටත් බොහොම ස්තුතියි ලාංකීය ආදරණීය මිතුරනි හැම දෙයක් දෙසම අවදීන් සහ අවබෝධයෙන් බලන්න නිරුවත් කර සිත බලන්න ඔබට සැබෑ දර්ශනය සහ ඔබට සැබෑ ඉලක්කය වෙත යා හැක්කේ විටයි අපි නිදහස් අධ්‍යාපනය රැක මතු පරපුරට අතීත සහෝදරත්වය කළ කැපකිරීමටද හිස නමා පෙරට යාමට අවකාශ සලසා දෙමු ස්වර්ණමය රටක් ඍජු කොඳු සහිත අභිමානවත් ස්වාධීන මිනිසුන් රඳන රටක් හදමු එවැනි රටක රැඳෙමු එවැනි රටක අභිමානීය ලොවට බෙදමු ජය වේවා ජයෙන් ජයමත්